ඩෙංගු රෝගය මර්ධනයේදී ඔබටත් වැදගත් කාර්යභාරයක් පැවරෙනවා. අද ඩෙංගු වළකන මග විශේෂාංගයෙන් අවධානය යොමු කරන්නේ ඒ පිළිබඳවයි. සෑම දිනකම ඔබේ නිවස සහ ගෙවත්ත පිරිසිදු කිරීමට සුළු කාලයක් වෙන් කිරීම තුළින් ඩෙංගු මර්ධනය සඳහා ඔබටත් දායක විය හැකි. එබැවින් නිවස තුළ ජලය රැඳෙන ස්ථාන ඇතනම් ඒ පිළිබඳව විමසිලිමත් වන්න. නිවසේ පිරිසිදු බව පිළිබඳ සැලකිලිමත් වන්න. ඔබේ ගෙවත්තේ ජලය රැඳෙන ස්ථාන ජලය නොරතෙන ලෙස සකස් කිරීමට පුරුදු වන්න. එවිට ඔබ අවට පරිසරයේ ඩෙංගු මතුරුවාට හිතකර පරිසරයක් නිර්මාණය වීමට ඉඩක් නොමැති වේවි. දැන් ක්‍රීඩා පුවත්. හෙල්ල විසිකිරීම ඉසව්වේ ජාතික ශූරිය වන නදීකා ලක්මාලේ අද එම ඉසව්වේ තමන් විසින්ම පිහිටුවා තිබූ ශ්‍රී ලංකා වාර්තාව යළි අලුත් කළා. ඒ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන යුද හමුදා ස්වේච්ඡා බල සේනා මල්ල ක්‍රීඩා උළෙලේදී. ඇත්තටම ගොඩක් සන්තෝෂයි. මොකද මීටර් 60.16ක තිබිච්ච දක්ෂතාවය තමයි මීටර 60.64කට වර්ධනය කරගන්න පුළුවන්කම ලැබුණේ. මනා පුහුණුවයි කැපවීමයි තමයි මේ ජයග්‍රහණයට ප්‍රධාන හේතුව. 2008 වර්ෂයේ මම බීජින් ඔලිම්පික් ක්‍රීඩාවල නියෝජනය කරා. ඒත් මට අනුග්‍රහකත්වයක් හිටියේ නැහැ. දැනටත් මට පෞද්ගලික අනුග්‍රහකත්වයක් නැහැ. ඉතින් ගොඩක් අපහසුතා මැද්දේ තමයි මේ ක්‍රීඩාව කරගෙන යන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සමග පැවති පුහුණු එක්දින ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 73ක ජයක් අද වාර්තා කළා. කොළඹ කොල්ස්පිටියේ පැවති තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවර 50 අවසානයේදී කඩලු 6ක් දැවේ රැස් කළ ලකුණු සංඛ්‍යාව 271ක්. ජේපී ඩොමිනි ලකුණු 92යි. තිසර පෙරේරා පන්දුවාර 10කදී ලකුණු 49ට කඩලු 2ක් දවාගත් අතර ධම්මික ප්‍රසාද් පන්දුවාර 10කදී ලකුණු 50ට කඩලු 2යි. පිළිතුරින්ම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමට පන්දුවාර 44යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකුණේ ලකුණු 198ක් පමණයි. ඇන්ජලෝ පෙරේරා ලකුණු 46ක් රැස් කළා. ඒ සමග නිවස් ෆස්ට් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වනවා. මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 10ට බලාපොරොත්තු වන්න. අයිබෝවන්.